හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් අප සැම දිවි ගෙවනුවේ අවසන් කාලය තුලම බව සනාත කරමින ලකුණුද සමගින පැවසු කිතු හිමි සඳහන් විලසට නෙක නෙක යුගවල විසු දිවසි යන්ද තෙපලු අනාවැකි සැමද තිර කරමින නිම නොවුණු වසංගත අතරට ඇදෙනුවේ සාගත ලොව නන් දෙස ආර්ථික අවපාතයක කුරිරු බව කියා පාන්නේ මන්දිර මහපාරට ඇද දමන තරමට ආර්ථික අවපාතය පැවති සමයේ දහස් ගණන් ජනයාගේ රැකියා අහිමි කරලමින් එක්සත් ජනපදය තුල ජීවන රටාව කොයි ආකාර වූවාද යන්නෙන් දක්වනු වස් අමතක වූ මිනිසා නැමැති තේමාවෙන් ඇමිටි ස්ලේයිස් ගත් කතුවරිය විසින් රචිත මෙකී කතා දාමය පිළිබඳව එම යුගයේ ජනප්‍රිය ගීත රචකයෙකු ඉතා තියුණු ලෙස විචාරයකට ලක්කර තිබුණා ගීතානුසාරයෙන් ඔවුන් මට කීවේ මා සාමය සෞභාග්‍ය පිරිසිහිනයක් ගොඩ නගනවා කියාය කුමටද මා පාන් පෝලිමේ බලා සිටින්නේ මම වරක් දුම්රිය මාර්ගයක් සෑදීමි එය කාලය පරදා දුවන්නට සැලැස්වීමි වරක් මා දුම්රිය මාර්ගයක් සෑදීමි එය දැන් නිමයි සොයුර මට සතයක් දෙනවාද ගී රචකයා මතක් කර දෙන ආකාරයට ආර්ථික පරිහානියක් සිදු වූ විට රැකියා අහිමිවන කම්කරුවන්ගේ ජීවිත උඩු යටිකුරු වී යන ආකාරය එවැන්නක් සිදු වූ විට කිතුනුවන් ලෙස අප හිඟකමින් සිටින ජනයා උදෙසා අපට හැකි දෙයක් කළ යුතුමය මෙවැනි කාල සමයක සුභාරංචිය ප්‍රකාශ කිරීමත් දිලිඳුන්ව සිහි කිරීමත් විය යුතුම බව ගලාති 2:10 පවසයි ආදී අපොස්තුලවරුන් මෙවන් සමය තුල මේ ආකාරයෙන්ම ක්‍රියා කළ අයුරු ඔවුන්ගේ සේවා දිවිය කියාපාන ක්‍රියා 11:29-30 1 කොරින්ති 16:1-3 පැහැදිලි ලෙස සඳහන්ය උග්‍ර ආර්ථික ගැටලු පවතින කාලවල අපද අවශ්‍යතා ඇති අයට ආත්මික මෙන්ම භෞතික ආකාරයෙන් උපකාර කළ යුතුය. සතයකින් මේ කාලයේදී එතරම් දෙයක් කළ නොහැකි නමුත් ත්‍යාගශීලී ආකල්පයකට එය කළ හැකිය. හදවතට හොඳම ව්‍යායාමය නම් නැමී තවත් අයෙකුට නැගී සිටීමට උපකාර කිරීමයි.